சேச்சாரியாக பந்துவையும் நிசா ஹொரகரன இந்தியாவ பராஜிட பத்தையோ அத்தாசிதி பேத்தினா சஞ்சாரக இந்தியானு கண்டாம் சாசிலங்கா கண்டாம் அத்தர தேவனி எக்தின் தரகைத்தின் அப்பிதான் பாவினி எக்தின் தரகைத்தாமத் த்ரீடி மேட்சப் பாடு பத்துரம் மே தரகை அவசானேதி டையகா பாடுதாமே பத்துனேதிங் කිසිම තීරණයක් ලැබුණේ නැහැ. එතකොට දෙවෙනි තරගය ජයග්‍රහණය කරන්න අද දවසේදී ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබෙනවා. මේ ප්‍රබල ඉන්දියානු කණ්ඩායමට එරෙහිව ඉන්දියාවේ ෆුල් ටීම් එක ඇවිල්ලා ඉන්නේ. එතකොට මේ ෆුල් ටීම් එක පරාජයපත් කළා ලකුණු 32ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබෙනවා. ඒ ජෙෆ්‍රි වැන්ඩර්සේගේ විශිෂ්ට පන්දුවේවත් එක්ක අපි දන්නවා වනිදු හසරංග ඉන්ජර්ඩ් වුණා. පළවෙනි තරගේ වනිදු හසරංග ක්‍රීඩා කරන කල්ලු තුනක් දවාගත්තා ලකුණු 58කට. නමුත් මේ තරගයේදී ඔහුට ක්‍රීඩා කරන අවස්ථාවක් නැහැ හැම්ස්ට්‍රිං ඉන්ජර් එකක් එක්ක. ඒ වගේම අවසාන මොහොතේදී තමයි ජෙෆ්‍රි වැන්ඩර්සේ රිප්ලේස්මන්ට් එකක් විදිහට එන්නේ. එතකොට ඒ රිප්ලේස්මන්ට් එකක් විදිහට ආපු ජෙෆ්‍රි වැන්ඩර්සේ විශිෂ්ට පන්දුවේවකනේ දෙනවා කඩලු 6ක් දවා ගන්නවා ලකුණු 33කට. පන්දු ආරද 6ක් තුලදී ඉන්දියාවේ මුල් කඩලු 6ම දවා ගන්න වැන්ඩර්සේට හැකියාවක් ලැබුණා. ඉතින් කතා කරොත් එහෙම ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 240ක් ලබා ගන්නවා. කඩලු 9ක් දෙවියනවා. මෙහිදී ප්‍රථම නිස්සංක පළවෙනි පන්දුවේම දෙවියනවා. නමුත් ඊට පස්සේ අපි දැක්කා අවිෂ්ක සමගින් කුසල් මෙන්ඩිස් ලකුණු 74ක් එකතු කරනවා දෙවෙනි කඩලුවට ලකුණු පන්දු 101කින්. එතකොට එහිදී අවිෂ්ක ලකුණු 40ක් ලබා ගන්නවා පන්දු 82කින්. කුසල් මෙන්ඩිස් ලකුණු 30ක් ලබා ගන්නවා පන්දු 42කින්. නැවත පාරක් ශ්‍රී ලංකාවේ මැද පෙළ කඩලු එක පිට පිට දෙවියන ගත්තා 74-2, 79-3, 111-4, 136-5, 136-6. ඊට පස්සේ විශිෂ්ට සම්බන්ධතාවයක් ලකුණු 72ක සම්බන්ධතාවයක් ගොඩනගන්න කමිදු මෙන්ඩිස්ට සහ දුනිත් වෙල්ලාලගේට හැකියාවක් ලැබුණා. ඉතින් තරුණ දුනිත් වෙල්ලාලගේ නැවත පාරක් විශිෂ්ට නිංගයක් ක්‍රීඩා කරනවා. ඔහුට හැකියාවක් ලැබෙන ලකුණු 39ක් ලබා ගන්න පන්දු 35කින්. ඒ වගේම කමිදු මෙන්ඩිස් එකාන්තයක් අල්ලගෙන ඉන්නවා. අවසාන වෙනකම්ම ඔහු ක්‍රීඩා කරනවා ලකුණු 40ක් ලබා ගන්නවා පන්දු 44කින්. ඒ වගේම අකිල දලංචය කලින් තරගේ වගේම හොඳ සපෝට් එකක් ලබා දෙනවා ලකුණු 15 පන්දු 13කින් ලබා ගන්න. ඉතින් පන්දුවේ වෙන කතාවක් තමයි වොෂින්ද සුන්දා පන්දුවර 10යි එක නගුණෝරය ලකුණු 30යි කල්ලු 3යි. කුල්දීප් යාදේව් පන්දුවර 10යි එක නගුණෝරයයි ලකුණු 33යි කල්ලු 2යි. එතකොට ඉන්දියානු කණ්ඩායම මේ චේස් එක හොඳ ස්ටාර්ට් එකක් අර පළවෙනි තරගේ වගේම අපි දැක්ක පළවෙනි තරගේ දවුන් 70 ගණක් එකතු කරනවා. මෙතන ලකුණු 97ක් පළවෙනි කඩවුල්ලට ලකුණු 97ක් එකතු කරනවා පන්දු 81කින්. හිතා ගන්නවා පුළුවන්ද ලකුණු 97ක් පළවෙනි කඩවුල්ලට එකතු කරලා ඉන්දියාවේ මැද පෙළ එක පිට එක දෙවියනවා. ඒ ජෙෆ්‍රි වැන්ඩර්සේගේ විශිෂ්ට පන්දුවේම හැමෝමේ පළවෙනි කඩුලු 6ම දැන් 97ට එකක් වුණාම 116-2, 116-3, 123-4, 133-5, 147-6. මේ කඩුලු 6ම ලබා ගත්තේ ජෙෆ්‍රි වැන්ඩර්සේ. ජෙෆ්‍රි වැන්ඩර්සේගේ විශිෂ්ට පන්දුවේම රෝහිත් ශර්මා, ගිල්, ශිවන් ඩූබේ, විරාට් කොහ්ලි, ශ්‍රේයස් අයර්, කේ.එල්. රාහුල් මේ කඩුලු 6ම ලබා ගන්න ජෙෆ්‍රි වැන්ඩර්සේට හැකියාවක් ලැබුණා. ඊට පස්සේ අපි දැක්කා වොෂින්ටන් සුන්දර සහ අක්ෂා පටේල් හොඳ පාර්ට්නර්ෂිප් එකක් ගොඩනගා ලකුණු 38ක් එකතු කරනවා පන්දු 61කින්. නමුත් නායක චරිත අසලංක නැවත පාරක් පන්දු අතට ගන්නවා. පන්දු අතට අරගෙන ඔහු ඔහුගේ වැඩකිට පින්නන පළවෙනි පන්දුවාරයට චරිත අසලංක ලකුණු 14ක් ලබා දෙනවා. පළවෙනි පන්දුවාරයට චරිත අසලංක ලකුණු 14ක් ලබා දීලා ඔහු අවසානයේදී ඔහුගේ මේ තරගේ නිම වෙද්දී ඔහුගේ ස්පෙල් එක පන්දුවාර 6යි පන්දු 2යි නිලකුණු ඕවර 2යි ලකුණු 20යි කල්ලු 3යි. පළවෙනි පන්දුවාරයේ ලකුණු 14ක් ලබා දීපු මේ චරිත අසලංක තවත් ලකුණු 6ක් විතරයි ලබා දෙන්නේ ඉතිරි පන්දුවාර 5ට සහ පන්දු 2ට. ඒ කියන්නේ ඉතිරි පන්දු 31ටම කතා කරොත් එහෙම ඉතිරි පන්දු බාන මෙතන යා පන්දු 38ක් යමු කරලා තියෙනවා. 38ෙන් 6ක් ඉතිරි පන්දු 32ටම ඉතිරි පන්දු 32ටම චරිත අසලංක ලකුණු 6ක් විතරයි ලබා දෙන්නේ. ලකුණු 6ට කල්ලු 3ක් දවා ගන්න. ඉතින් පළවෙනි පන්දුවාරයට ඔහු ලකුණු 14ක් ලබා දෙනවා. ඔහු ඔහුගේ ස්පෙල් එක මේ තරගේ ඉවර වෙනකොට ඔහුගේ ස්පෙල් එක පන්දුවාර 6යි පන්දු 2යි ලකුණු 20යි කල්ලු 3යි ලකුණු 2යි. එතකොට ඔහුගේ පළවෙනි පන්දුවාරය අයින් කරොත් එහෙම ඉතිරි පන්දුවාර 5යි පන්දු 2ටම. මේ කියන්නේ පන්දු 32ටම ඔහු ලබා දෙන්නේ ලකුණු 6ක් විතරයි. විශේෂයි ලකුණු 6ට ඔහු කල්ලු 3ක් දවා ගන්න. ඉතින් ජෙෆ්‍රි වැන්ඩර්සේ පන්දුවාර 10යි ලකුණු 33යි කල්ලු 6යි චරිත අසලංක පන්දුවාර 6.2යි ලකුණු 2යි ලකුණු 20යි කල්ලු 3යි. අනිත් එක අවසානයේදී වෙච්ච රන් අවුට් එක. ඉතින් ඉන්දියාවේ මැද පෙළ හිතා ගන්නවා බැරි විදිහට වැටෙනවා. අක්ෂ පටේල් තනි ඉනිමක් ක්‍රීඩා කරනවා. රෝහිත් ශර්මා උඩින් ලකුණු 64ක් අර ගිය තරගයේ ඔහු අර ශතකය ලබා ගත්තා වගේ මෙතන ලකුණු 64ක් ලබා ගන්නවා පන්දු 44කින්. සුභම් ගිල් ලකුණු 35ට ලකුණු 44කින්. ඉතින් යහට විරාට් කොහ්ලි ලකුණු 14ක්. අපි දන්නවා විරාට් කොහ්ලිගේ අර ඩිස්මිසල් එක එක ගැන අපි කතා කරා. ඉතින් ඉන්දියාව කොච්චර හොර කරනවද. ඉන්දියාව මේ ක්‍රීඩකයන් නෙමෙයි බ්‍රෝඩ්කාස්ටර්ස්ලා. IPG තමයි මෙතන බ්‍රෝඩ්කාස්ටර්. IPG කියලා කියන්නේ
ඉන්දියානු කම්පැනියක් අපි දැක්කා. මේක ගැන මම කලින් කතා කරා. මෙතන බැට් එකයි බෝලේ අතර ගොඩාක් ලොකු ගැප් එකක් තිබ්බා. හැබැයි මෙන්න එක පාටම පෙන්නනවා අල්ට්‍රා එජ් එකේ ස්පයික් කැප් පෙන්න බෝලේ වදිනවා කියලා. නමුත් හරියට බැලුවොත් මේක වදින්නේ නැහැ. අතර ගැප් එකක් තියෙනවා. ඉතින් කෝලිටත් හිතා ගන්න බැරි වුණා. කෝලිත් පුදුම වුණා. කොහොමද මේක අවුට් නැති වුණේ කියන එක. මොකද කොහොමද මේක බැට් එක වැදුනේ කියන එක. මම කියන්නේ කෝලි රිලීව් කරන්න නැති මේක එක්කෝ ස්ලයිඩින් අවුද ලෙක් එව නැත්තම් ඕෆ් වෙන යනවා කියලා. නමුත් කෝලිටත් හිතා ගන්න බැරි වුණා මේකේ එජ් එකක් පෙන්වුවම. ඉතින් ඔය වගේ දේවල් සිද්ධ වුණා. මේ පළවෙනි පාර නෙමෙයි කලින් තරගයේදී රෝහිත් ශර්මට විරුද්ධවත් ඔය වගේ දෙයක් වුණා. LBW ඩිෂන් එකක්. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් සිද්ධ වුණා. නමුත් ඒ හැම බාධකයක්ම බිඳ දාලා ඒ හැම බාධකයක් එක්කම සටන් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබෙනවා ඉන්දියාව පරාජයට පත් කරන්න. පොඩි ප්‍රොජෙක්ට් නෙමෙයි, හොඳ කම්බැක් එකක් දීලා මේ T20 තරගාවලියේ වෙච්ච හැමදේම අමතක කරන්න ඕනේ. අපේ T20 තරගාවලියේ ජයග්‍රහණ ගන්න තිබ්බ අනිවාර්යයෙන්ම අවසාන තරගය නම් අපේ අතේ තිබ්බ තරගය කඩට දා ගන්න බැරි වුණා. ඒ වගේම පළවෙනි තරගයේ දෙවෙනි තරගයේ ওই තරග දෙකෙන් එකක් අපිට ජයග්‍රහණ ගන්න තිබ්බ. මොකද පළවෙනි තරගයේ 140ට එකයි තිබ්බේ. ඊට පස්සේ අපි දන්නවා අපි කඩුළු 9ක් ලකුණු 30කට දෙවි ගියා. දෙවෙනි තරගෙත් එහෙමයි කඩුළු 8ක් ලකුණු 31කට දෙවි ගියා. තුන්වෙනි තරගෙත් එහෙමයි කඩුළු 7ක් ලකුණු 24කට දෙවි ගියා. ඉතින් එහෙම වෙලා අපිට ඒ තරගවලින් ජයග්‍රහණ ගන්න හම්බුනේ නැහැ. අනිවාර්යයෙන්ම අපි එතන හරියට ක්‍රීඩා කරා නම් අනිවාර්යයෙන්ම අපිට ඒ තරගවලියත් දෙකට එකක් ලෙස ජයග්‍රහණ ගන්න තිබ්බා. දැන් අපි පළවෙනි තරගය හොඳ කම්බැක් එකක් දීලා මේ පළවෙනි එක් දින තරගය හොඳ කම්බැක් එකක් දීලා අපි ඩ්‍රෝ කරගන්නවා. එතකොට දෙවෙනි තරගය ඒකත් හොඳ කම්බැක් එකක් දීලා. මොකද 97ට කිසිම කඩුලක් දෙවි කියලා තිබ්බේ නැහැ. එතකොට ඉන්දියාවේ ඉතුරු කඩුලු 10ම අපිට දවා ගන්න හැකියාවක් ලැබෙනවා. ලකුණු 110ක් තුල කඩු 10ම දවා ගන්න 97ට බිඳුවයි හිටියේ ඉන්දියාව. එතකොට කඩු 10ක් දවා ගන්න. ඉතින් ජෙෆ්රි වැන්ඩර්සගේ පන්දුවම ගැන කියන ඕන විශිෂ්ටයි. මොකද ඔහු මේ සෙටප් එකේ හිටියේ නැහැ. අපි දන්න අවුරුදු 34යි. අවුරුදු 10ක් විතර ඉන්ඩස්ට්‍රියල් ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවා. හැබැයි තරග 24 වගේ ක්‍රීඩා කරලා තියෙනවා. ඉතින් ඔන් ඇන් ඕෆ් තමයි ඔහුගේ chances හම්බෙන්නේ. හැබැයි හම්බෙන හැම chance එකෙම ඔහු උපරිම ප්‍රයෝජනය අරන් දෙන T20 අපි අමතක කරන්න ඕනේ. T20 වල මම අරගෙන කියන්නේ ෆෝමට් පටල ගත්තා. ඉතින් ජෙෆ්රි වැන්ඩර්සේ ඔඩිය වල හැමදාම උතර පර්ෆෝම් කරා. ඉතින් මෙතනත් ඔහු පර්ෆෝම් කරන තුර ඉන්දියාවට එරෙහිව ස්පිනර් කෙනෙක් ලබා ගත්ත තුන්වෙනි හොඳ පන්දුව තමයි මේ ජෙෆ්රි වැන්ඩර්සගේ පන්දුව. මුරලි 4:30ක් ලබා ගන්නවා. අජන්ත මෙන්ඩිස් 6:13. ඒ වගේම ජෙෆ්රි වැන්ඩර්සේ 6:33. ඉතින් ඊට පස්සේ ඉන්නවා බීව් රිචඩ්ස් 6:41 289 දී. අකිර තරංචේ පල්ලේ කැලේදී 6:54. එතකොට ශ්‍රී ලංකාවේ පන්දුව නම් තුන්දෙනෙක් තමයි උඩම ඉන්නේ ඉන්දියාවට එරෙහිව හොඳම ෆිගර්ස්. ජෙනස් ස්පිනර් කෙනෙක් ලබා ගත්ත හොඳම ස්පිනර්ස්. ඉතින් ෆිගර්ස් ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ තරගයේ ජයග්‍රහණය කරන අනිවාර්යම තරගයේ වීරයා ජෙෆ්රි වැන්ඩර්ස් දුනිද්දලාගේ අපි දන්නවා පිට්ටෙන් තරග දෙකේම හොඳට පර්ෆෝම් කරා. ඒ වගේම චරිත අසලංක පන්දුවෙන් තරග දෙකේම හොඳට පර්ෆෝම් කරා. ගිය තරගෙත් කඩු 3යි මේ තරගෙත් කඩු 3යි. ඉතින් බලන් ඉමු අපිට මේ තරගවලි දැන් පරාජයපත් වෙන විදියක් නැහැ. එක්කෝ ඊළඟ තරගේ ඉන්දියාවට ජයග්‍රහණය කරත් අපි ඒ තරගේ ටයි වෙනවා. ඊළඟ තරගේ සම වුණත් අපි මේ තරගාවලිය ජයග්‍රහණය කරනවා. ඉතින් ඉන්දියාවට එරෙහිව තරගාවලියක් සම කර ගන්නවා. එහෙම නැත්නම් තරගාවලිය ජයග්‍රහණය කළා ගන්න විශේෂ දෙයක්. ඉතින් බලන් ඉමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.